අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ SL Night Power YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අපි මීට කලින් නම් සිස්ටම් පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරානේ. අද අපි පටන් ගන්නේ තවත් අලුත් පාඩමක්. ඒ තමයි flowchart කියන පාඩම. අද අපි කතා කරමු මෙන්න මේ flowchart කියන පාඩමේ මූලික ටික. ඒ කියන්නේ මේ flowchart එකක් නිර්මාණය කරන්නේ කොහොමද? මේ flowchart එකක් ගලා යන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ටික වැඩි කතා නැතුව දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මෙන්න මේ flowchart අපි භාවිත කරන්නේ මොකක් හරි සිදුවීමක් එක පෙළට පෙළ ගස්වන්න. ඒ කියන්නේ input process output කියන මෙන්න මේ ඔප්ෂන් තුන යටතේ යම්කිසි ක්‍රියාවලියක් සිදුවෙන අනුපිළිවෙලට සකස් කරන්න තමයි අපි මෙන්න මේ flowchart කියන එක use කරන්නේ. ඒ වගේම මෙන්න මේ අපේ flowchart එක අපි නිර්මාණය කරගද්දී මෙන්න මේ flowchart එකටම ආවේණික වුණ symbols කිහිපයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ flowchart එක ගමන් කරන දිශාව අපිට පුළුවන් ඊතල මගින් පෙන්වුම් කරන්න. අපි දැන් මුලින්ම බලමු මෙන්න මේ ඊතල සහ symbols මොනවද කියලා පොඩ්ඩක්. හරි. මෙන්න මේ විදිහට symbols 6ක් ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. symbols ඊතල මෙන්න මේවා 6ක් අපිට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි කතා කරන්නේ මෙන්න මේ terminal symbols කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා input output symbol. ඊට පස්සේ තියෙනවා process symbol එක. ඊට පස්සේ තියෙනවා decision symbol එක. ඊළඟට අපිට මෙන්න මේ flow line එහෙම නැත්නම් අර ඊතල කියන එක බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කතා කරන්නේ connector symbol කියන එක. මෙන්න මේ 6 වෙනි එක එහෙම නැත්නම් connector symbol කියන එක අපිට ඇත්තට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. කොහොම හරි ගොඩක්ම මෙන්න මේ මුල් පහ තමයි අපිට අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම අපි flow chart එකක් අනිද්දි. එහෙම නැත්නම් flow chart එකක් create කරගද්දි. හරි. දැන් අපි බලමු මෙන්න මේ symbols 6ම මොන වගේ දේවල් අපිට කරගන්න පුළුවන් කියලා. අපි මුලින්ම කතා කරමු terminal symbol එක ගැන. terminal symbol එක අපි use කරන්නේ අපේ flow chart එක start කරද්දී සහ stop කරද්දී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම flow chart එක මුලින්ම වගේම අන්තිමට තියෙන්න ඕනේ මෙන්න මේ terminal symbol කියන එක. හරි. මේ terminal symbol එක මොන වගේද? අපිට මෙන්න මේ වගේ හැඩයකින් මෙන්න මේ terminal symbol එක බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු අපේ දෙවෙනි symbol එකට. දෙවෙනි symbol එක තමයි input output symbol කියන එක. ඒ කියන්නේ අපේ මේ flow chart එක තුල අපි මොනවාරි input කරනවා නම් ඒ වගේම අපි මොනවාරි output කරනවා නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ අපේ symbol එක තුල තමයි ඒ දේවල් පෙන්වුම් කරන්න ඕනේ. අපිට මේ symbol එක මෙන්න මේ වගේ හැඩයකින් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මේ වගේ හැඩයකින්. හරි. ඊට පස්සේ අපි යමු අපේ තුන්වෙනි symbol එකට. තුන්වෙනි symbol එක තමයි process symbol එක කියන්නේ. process symbol එකේදී තමයි අපේ flow chart එකේ සිදුවන සියලුම process කටයුතු එහෙම නැත්නම් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම මේ වගේ හැමදේම ඊට අමතරව flow chart එකක් අදිද්දී අපිට විවිධ ආදේශ කිරීම, සුළු කිරීම කරන්න වෙනවන්නේ හැමදේම අපි කරන්නේ මෙන්න මේ process symbol එක ඇතුලේ. process symbol එක අපිට මෙන්න මේ වගේ කොටුවකින් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු අපේ හතරවෙනි symbol එකට. හතරවෙනි symbol එක තමයි decision symbol කියන්නේ. මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මොකක් හරි decision එකක් ගන්නවා නම් මෙන්න මේ symbol එක use කරන්නේ. උදාහරණයක් විදියට ඔයාලට ඕනේ කියමු බිඳුවට වඩා වැඩි ඉලක්කම් ටික ඔක්කොම තෝරගන්න. එතකොට අපිට මෙන්න මේ symbol එක use කරන්න වෙනවා. මම උදාහරණයක් විදියට කිව්වේ සරලව. හරි. මෙන්න මේ symbol එක අපිට මෙන්න මේ වගේ රූපකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි flow chart එක මෙන්න මේ symbol එක ඇදලා තියනවා දැක්කොත් ඒක අනිවාර්යයෙන්ම decision එකක්. ඊට පස්සේ අපි යන්නේ අපේ පස්වෙනි එකට. පස්වෙනි symbol එක තමයි flow line කියන්නේ. ඒක නම් symbol එකක්වත් නෙමෙයි. හරි කමන්නේ අපි symbol කියලා කියන්නේ යමුකෝ දවන්ට ඒකට. මේකෙන් තමයි අපේ මේ flow chart එක ගමන් කරන සියලුම මාර්ගයන් පෙන්වන්නේ. ඒ කියන්නේ අපේ මේ flow chart එක ගමන් කරන පිළිවෙල පෙන්වන්නේ. එහෙම නැත්නම් ගමන් කරන මාර්ගය පෙන්වන්නේ මෙන්න මේ flow lines කියන ඒවා හරහා. හරි. ඊට පස්සේ අපි යන්නේ අපේ 6 වෙනි වගේම අවසාන symbol එක ගැන කතා කරන්න. ඒ තමයි connector symbol කියන්නේ. connector symbol එක අපි use කරන්නේ අපේ flow chart දෙකක් connect කරන්න. එකම flow chart එක පිටු දෙකක තියෙනවා නම් අන්න ඒ වගේ flow chart එකක් connect කරන්න. මෙන්න මේකට අපි symbol දෙකක් use කරනවා. off page connector විදියට මෙන්න මේ symbol එකත්, on page connector එක විදියට මෙන්න මේ symbol එකත් අපි use කරනවා. ඊට පස්සේ අපි යමු ඊළඟ slide එකට. අපිට මෙන්න මේ අපේ flow chart බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ආකාර තුනයි. ඒ කියන්නේ කොටස් තුනයි. මුල්ම දේ තමයි අපේ හැම flow chart එකකම අනිවාර්යයෙන් මුල්ම දේ වෙන්න ඕනේ input එක. ඊට පස්සේ
මැද්ද තියෙන්න ඕනේ ප්‍රොසෙස් එක ඊට පස්සේ අවසාන වෙන්න ඕනේ output එක. සාමාන්‍යයෙන් flow chart එක pattern එක මෙන්න මේක තමයි input process output කියන එක. flow chart එක විතරක් නෙමෙයි අපේ එදිනෙදා ජීවිතේ හැමදේම මෙන්න මේ pattern එකට තමයි යන්නේ. උදාහරණයක් විදියට ඔයාට ගානක් හදන්න දුන්නොත් ගාන ඔයාට input කරනවා. ඊට පස්සේ ඔයා හිතෙන් හදලා ඒ කියන්නේ process කරලා ගාන ලියනවා කියන්නේ output එක. හරි. මම මේ සරල උදාහරණයක් කිව්වේ. අපි ඊළඟට යමු ඊළඟට. මේකද අපි කතා කරන්නේ අපේ flow chart එකක් යන්න ඕන පිළිවෙල මොකද්ද කියලා. මේ හැඩතලත් එක්කමයි මම දැන් කතා කරන්නේ. මෙන්න මේ විදිහට start කියන එකකින් අපි පටන් ගන්නවා. ඊට පස්සේ input මම කියවනේ මුලින්ම මෙන්න මේ pattern එකට තමයි යන්නේ අනිවාර්යෙන්. ඊට පස්සේ අපේ process තියෙනවා නම් process. ඊට පස්සේ අපේ output එක. ඊට පස්සේ end එක. මම මුලින් කිව්ව කාරණා ඔක්කොම දැන් මෙතන සටහන් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ flow chart එක පටන් ගන්න සහ අවසන් වෙන්න ඕනේ මෙන්න මේ සිම්බල් දෙකකින් කියලා මම ඔයාලට කිව්වා. ඊට පස්සේ මේ දෙක අතරට input process output ඒ වගේම ඕනම දෙයක් තියෙන්න පුළුවන්. මේවා ඔයාලගේ flow chart එකෙන් output කරන්නේ මොකද්ද? process කරන්නේ මොකද්ද? අන්න ඒ දේ අනුව මෙන්න මේ ඇතුලේ තියෙන input ප්‍රමාණය, process ප්‍රමාණය, ඒ වගේම condition දානවා නම් ඒවා ඒ හැමදේම වෙනස් වෙනවා. ඔයාලට දෙන ප්‍රශ්නය අනුව එහෙම නැත්නම් ඔයාලා මේ flow chart එක අඳින්න හේතුව අනුව. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ විදිහට ගානක් input 2 numbers and output the total. ඒ කියන්නේ අපි numbers දෙකක් input කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙකේ එකතුව අපිට output එකක් විදිහට ගන්න ඕනේ. හරි. අපි පටන් ගන්නවා මේ විදිහට start එකෙන්. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ මෙන්න මේ විදිහට input කියන එක. අපි මේ විදිහට input AB කියලා ලියා ගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ දෙක එකතු කරගන්න ඕනේ. එතකොට මේ දෙක එකතු කරගන්න ඕන නම් අපි මෙතනින් මේ විදිහට t සමානයි a දන b කියලා ලියා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ a දන b ගේ එකතුව අපි tට සමාන කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ t කියන එක තමයි output කරගන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ input ලිව වගේම symbol එකක් ඇතුලේ මෙන්න මේ විදිහට output කියලා ලියලා අපිට output කරගන්න ඕනේ මොකද්ද කියලා ලියනවා. අපිට අවශ්‍ය දේ අපි දැන් කරගෙන තියෙන්නේ කියන්නේ numbers දෙකක් input කරා output එක ඒ කියන්නේ total එක output කරා. ඊට පස්සේ අපිට මේක end කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මේක තමයි අපේ ගාන අපිට ලියන්න පුළුවන් සරලම විදිය. හැබැයි අපිට පුළුවන් වෙයිද මේක තව ටිකක් ලස්සන කරලා ලියන්න. හරි. අපිට පුළුවන්. අපි බලමු දැන් ඒ කොහොමද කියලා. හරි. කලින් ගානමයි මෙතන තියෙන්නේ. ඔයාලට පේන වැඩි input 2 numbers and 2 output the total කියලා. මේ විදිහට start එක ගන්නවා. ඊට පස්සේ input කියලා ලියලා your numbers කියලා කැලලක් මෙතන තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන your numbers කියන එක තියෙන්නේ මේ උඩු කොමා දෙකක් ඇතුලේ. උඩු කොමා දෙකක් ඇතුලේ. ඊට පස්සේ තියෙනවා a b කියලා. මෙන්න මේ විදිහට මේ කොමා ඇතුලේ අපි මොනවා හරි දෙයක් ලියුවොත් අපේ flow chart එකේ මෙන්න මේක ඒ විදිහටම පෙන්නනවා අපේ user ට. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇතිනේ website එහෙම නැත්නම් phone නම් මම පාවිච්චි කරද්දි මෙතන click කරන්න. එහෙම නැත්නම් පොඩි introduction එකක් දෙනවා මෙතනින් වෙන්නේ මොකද්ද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනින් වෙන්නේ. අපි your number කියන එක මෙතනදී යාට පෙන්නනවා. ඊට පස්සේ එයා AB කියන දෙකට numbers දෙකක් ඇතුළත් කරනවා. හරි. ඊට පස්සේ අපි tට කලින් වගේම AB වල එකතුව ආදේශ කරගන්නවා. ඊට පස්සේ අපි යනවා output එකට. output එකෙත් අපි total is කියලා print කරලා තමයි total එක පෙන්වන්නේ. ඒ කියන්නේ අපි total is කියලා type වෙන්න සලස්වනවා. ඒ type වෙනක ඉස්සරයි t කියලා පෙන්නනවා. මෙතන ඔයාලට මේ comma ඇතුළට තව සමාන කිරීමක් වගේ දැම්මොත් ඒ සමාන කිරීමත් පෙන්නනවා display එකේ. ඒ වගේම ඒකට ඉස්සරයි t අකුර පෙන්නනවා. ඊට පස්සේ අපිට මේක end කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අර මුල් flow chart එකම පොඩ්ඩක් ලස්සන කරලා එහෙම නැත්නම් තව චුට්ටක් advance කරලා අපිට create කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ flow chart එකක් අපිට create කරගන්න පුළුවන් මෙහෙමයි කියලා එක ක්‍රමයක් නැහැ. ඔයාලට අවශ්‍ය input සහ output එකම නම් ඇතුලේ process එක අපිට අවශ්‍ය විදිහකට create කරගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය දේ input කරලා අවශ්‍ය දේ output වෙන විදිහට මෙන්න මේ flow chart එක ඔයාලට කැමති විදිහකට customize කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ යමු අපේ දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි numbers දෙකක් input කරනවා. ඊට පස්සේ අපිට output එක විදිහට ගන්න ඕනේ ඒ numbers දෙකේ total එක සහ ඒ numbers දෙකේ average එක. average එක හොයන්නේ කොහොමද කිව්වොත්
ඔයාලා දන්න ඇති දැන් මෙතන නම් අපි ඉන්පුට් කරනවා මොකක් හරි ඉලක්කම් දෙකක් ඒකේ ටෝටල් එක දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදන්නේ අපි ඉන්පුට් කරේ නම්බර්ස් දෙකක් ඉඳලා ඇවරේජ් කියන්නේ සාමාන්‍ය හොයන විදිය ඔයාලා දන්න ඇති කියලා මම හිතනවා අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා කලින් වගේම මේක අපි ස්ටාර්ට් එකෙන් පටන් ගන්නවා ඊට පස්සේ අපි ඉන්පුට් කරගන්න ඕනේ මෙන්න මේ විදියට නම්බර්ස් දෙකක් මම මේකේ මේ නම්බර්ස් දෙකක් කියන්නේ මේක අපි වේරියබල් දෙකක් තමයි දාන්නේ ඒ කියන්නේ A කියන එකට අපි එක නම්බර් එකක් ඇඩ් කරනවා B කියන එකට අපි තවත් නම්බර් එකක් ඇඩ් කරනවා එන්න මේ විදිහට තමයි මේක යන්නේ ඊට පස්සේ අපි යනවා අපේ ප්‍රොසෙස් එකට පළවෙනි ප්‍රොසෙස් එක අපි T ආදේශ කරගන්නවා එහෙම නැත්නම් T සමානයි A ධන B T කියන්නේ ටෝටල් එක A ධන B ගේ එකතුව දැන් තියෙනවා T ගේ හරි ඊට පස්සේ අපි ඇවරේජ් එක ගන්න ඕනනේ ඇවරේජ් එක ගන්න නම් අපිට මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් හදාගන්න පුළුවන් අපි ඇවරේජ් එකට V කියලා වේරියබල් එකක් ගන්නවා ඊට පස්සේ අපිට T බෙදීම 2 කියලා ගන්න පුළුවන් T කියන්නේ ටෝටල් එක ටෝටල් කියන්නේ A ධන B ගේ එකතුව එතකොට T බෙදීම 2 එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන T වෙනුවට පුළුවන් A ධන B බෙදීම 2 කියලාත් භාවිත කරන්න කොහොම වුණත් ඔයාලට අවසාන අවුට්පුට් එක නිවැරදිව ලබා ගන්න ඔයාලා මේ ෆ්ලෝ චාට් එක ක්‍රියේට් කරගන්න ඕනේ මේ ෆ්ලෝ චාට් ක්‍රියේට් කරගද්දී තවත් දෙයක් ඔයාලා සැලකිලිමත් වෙන්න ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන් සරලම ආකාරයෙන් මෙන්න මේ ෆ්ලෝ චාට් එක ක්‍රියේට් කරගන්න සරලම ආකාරයෙන් කිව්ව අර මම මුලින් කිව්වේ සමහර දේවල් ප්‍රින්ට් වෙන්න දාලා viewer total ඒ වගේ දේවල් නෙමෙයි මම කියන්නේ මෙන්න මේ අපි ගමන් කරන මාර්ගය සරලම වෙන්න ඔයාලගේ ෆ්ලෝ චාට් එක ක්‍රියේට් කරගන්න මොකද මේ මාර්ගය සරල වෙන තරමට ඔයාලට ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේට් කරගන්න පුළුවන් ගොඩක් සරල. මොකද මේ ෆ්ලෝ චාට් එක කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික අදියර. මෙන්න මේ ෆ්ලෝ චාට් එක ඔයාලා ගොඩක් සරලව යන්න තියෙන කෙටිම මාර්ගයෙන් අපිට අවශ්‍ය අවුට්පුට් එක ලබා ගන්න පුළුවන් විදියට ක්‍රියේට් කරගන්නවා කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකත් ගොඩක් සරලව කෙටි මාර්ගයකින් ඔයාලට අවශ්‍ය අවුට්පුට් එක කරා ළඟා කරගන්න. හරි දැන් අපි T සහ V ට අපේ ටෝටල් එක සහ ඇවරේජ් එක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි අවුට්පුට් කරගමු. මෙන්න මේ විදිහට T සහ V. හරි. එතකොට අපිට ටෝටල් එක සහ අපේ ඇවරේජ් එක මෙන්න මේ විදිහට අවුට්පුට් කරගන්න පුළුවන්. හරි. දැන් අපිට අවශ්‍ය දේ අපි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ ෆ්ලෝ චාට් එක ක්ලෝස් කරලා දාමු. ඊට පස්සේ අපි යමු අපේ තුන්වෙනි උදාහරණයට. අපේ තුන්වෙනි උදාහරණේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපේ රෙක්ටෑන්ගල් එක පරිමිතිය තමයි අපි මෙතනදී හොයන්න යන්නේ. හරි. මෙතනදී ඔයාලට මම තවත් දෙයක් කියන්න යනවා. අපි හදා ගන්නවානේ එක එක වේරියබල් අන්නේ වේරියබල් වලින් කියවෙන්නේ මොකක්ද කියලා ඔයාලගේ ෆ්ලෝ චාට් එකේ පැත්තකින් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් ඒක ඔයාලට ගොඩක් වාසිදායක වෙයි. මොකද ඔයාලා ABCD ඔය එක එක වේරියබල් දාලා තියෙද්දි ඔයාලට මේක හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයාලත් පස්සේ වෙලාවක බලනවා නම් මේක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොනවද මේ වේරියබල් වලින් කියවෙන්නේ කියන එක. ඒකින්ද ඔයාලා මෙන්න මේ විදිහට පැත්තකින් ඔයාලගේ වේරියබල් වලින් කියවෙන්නේ මොකක්ද කියලා මෙන්න මේ විදිහට සටහන් කරගන්න. මගේ ක්‍රමයට අනුව මම ගොඩක් වෙලාවට වේරියබල් විදිහට යූස් කරන්නේ මෙන්න මේ විදිහට එක ලෙටර් එකක් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට එක අකුරක් හෝ අකුරු දෙකක් තමයි මගේ ක්‍රමයට මම යූස් කරන්නේ. මොකද ඒක අපිට ගොඩක් පහසුයි. ඔයාලා හිතන්න මේ වේරියබල් එක විදිහට මම එක මේක ෆ්ලෝ චාට් එක ඇඳලා ඉවරලම කතා කරන්නම්. හරි. අපි දැන් ෆ්ලෝ චාට් එකෙන් ඉඳ පටන් ගමු. මුලින්ම ස්ටාර්ට් එක ඊට පස්සේ අපි ඉන්පුට් කරගන්න ඕනේ අපේ ටෑන්ගල් එකේ දිග සහ පළල. මෙන්න මේ විදිහට L සහ W කියලා මම මෙන්න මේ දෙක දැන් ඉන්පුට් කරගන්නවා. ඊට පස්සේ අපේ පරිමිතිය හොයන්න කොහොමද? රෙක්ටෑන්ගල් එක. මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම රෙක්ටෑන්ගල් එක පරිමිතිය හොයාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට දිග සහ පළල දෙකම එකතු කරලා දෙකෙන් ගුණ කරගන්නවා. එතකොට අපිට අපේ රෙක්ටෑන්ගල් එකේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. අන්න ඒ පරිමිතිය අපි සමාන කරනවා P ට. P කියන්නේ මොකක්ද? ඒක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අවුට්පුට් එක විදිහට ගන්නවා මෙන්න මේ P කියන වේරියබල් එක. P කියන්නේ අපේ රෙක්ටෑන්ගල් එකේ පරිමිතිය. ඊට පස්සේ අපිට ඕන අවුට්පුට් එක අපි ලබාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මෙන්න මේ ෆ්ලෝ චාට් එක එන් කරලා දාන්න. හරි. දැන් අපි මුලින් කිව්ව කතාවට යමු. දැන් ඔයාලා හිතන්න පොඩ්ඩක් මෙතන මේ L වෙනුවට ඔයාලා length කියලා තියෙනවා. W වෙනුවට ඔයාලා මෙන්න මේ වචන ලියලා තියෙනවා. ඒ වගේම P වෙනුවට මෙන්න මේ වචන ලියලා තියෙනවා. හැබැයි ඔයාලට මේක
සාමාන්‍යයෙන් බැලුවල් මට මේක හදාගෙන යන්න ලේසි මෙන්න මේ දිග වචන තියෙන එකද එහෙම නැත්නම් මේ විදියට එක අකුරකින් දෙකකින් මේක ඉවර කරලා දාන එකද මම කියන්නේ ඔයාලා මෙන්න මේ ක්‍රමය යූස් කරන්න කියලා ඔයාලා අනිවාර්යෙන් මේ දිග වචන මේ ෆ්ලෝ චාට් එකට ගාව ගන්නේ නැතුව සාමාන්‍යයෙන් අකුරකින් දෙකකින් ඉවර කරගන්න පුළුවන් විදියට මේ වේරියබල් ටික ඔයාලගේ ෆ්ලෝ චාට් එකට දාගන්න මොකද ඒක ඔයාලට මේ ෆ්ලෝ චාට් එක පටලව ගන්න නැතුව ඉස්සරහට අරන් යන්න ගොඩක් ලොකු හේතුවක් වෙයි. ඕක දැම්මත් වැරදි නෑ. හැබැයි මම කියන්නේ මේ දිග නම් වලට යන්න එපා. ඔයාලා මේ අකුරකින් දෙකකින් එක වා එකක් පෙන්නුම් කරන විදිහට ඔයාලගේ ෆ්ලෝ චාට් එක ක්‍රියේට් කරගන්න. මේක ඔයාලට අදටත් හෙටටත් ඉස්සරහටත් හැම දෙයකින්ම ගොඩක් වැදගත් වෙයි. වේරියබල් එකක් ඔයාලා යූස් කරන ආකාරය. මේක පුරුද්දක් විදිහට ඔයාලා කරගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසියෙන් මේ වේරියබල් පටලව ගන්න නැතුව ඔයාලට මේක කරන් යන්න පුළුවන්. සමහර විට අපි මෙන්න මෙතන මේ දිග හැල්ලක් තියෙන වචනයක් ලියන්න ගියාම අපේ ඔළුවේ තියෙන ප්‍රොසෙස් එක අමතක වෙලා යන්න පුළුවන්. හැබැයි මේකෙදි එහෙම වෙන්නේ නැහැ. එක අකුරෙන් අකුරු දෙකෙන් වැඩේ ඉවරයි. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි. මම හිතනවා අද ඔයාලට අපි කරපු ෆ්ලෝ චාට් කොටස ගොඩක් හොඳට තේරෙයි කියලා. ගොඩක් හොඳට අවබෝධ වෙන්න ඇති කියලා. අද වීඩියෝ එකේදී අපි මෙච්චරයි කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු if while do while until do until මෙන්න මේ කතා ටික ෆ්ලෝ චාට් වල වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට අපිට යොමු කරන්න. ඒ වගේම මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට හැබැයි තියෙන bell icon එකත් මෙන්න මේ විදියට all දාලා තියාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ channel එක about එකට ගිහිල්ලා about එකේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ විදිහට අපේ Facebook page එක, Instagram page එක, ඒ වගේම Telegram group එක සහ WhatsApp group එක, ඒ වගේම මගේ personal WhatsApp account එක වගේම Telegram account එකත් මෙන්න මේ about එකේ ඔයාලට තියෙනවා. ඔයාලට ඒ හරහා මාව contact කරගන්න පුළුවන්. ඒ වගේම අපේ banner එකේ මෙන්න මෙතනත් Facebook, Instagram, Telegram සහ WhatsApp group එකේ, ඒ වගේම WhatsApp මගේ account එකේ ලිංක්ස් තියෙනවා. ඔයාලට මෙන්න මේවා භාවිතා කරලත් මාත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. තවත් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ එකකින් අපි එනකන් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්නම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න.